حضرتك طلع انه على الاخر مو بشويش فحصلوا حكي على مرحبا اللي دي جماعي في ايه يا بدنيا بدين على تذكر تذكر كده انا بدل شيء في كده لا انه الا انه كان هم ده في فان كان طبعا هو عبد الله ايه كده اكيد كده ترى هي جت ولا كده كله وانا على فان انا بينه ده لما ليه اصلا كان هذا ممكن كده ليه كده ما يمانته ما تقول هو بس كده كده حي بس كمان لو جينا نصف حي ما بين اصلا ايه كان في لا دنيا كده حتى اللي دي كده دنيا عبد الله سافر كده كده لا انه ابي هم ما ادري شنو ابي بس كمان هذا كده دنيا فمن السوق يدري انا ما جيت انت ما حكي ايوه وانا هذا ما يضحى داني يا ده داني يعني ستيم فرميت هذا ده ستيم مانشا يعني مانشا كيلا دينا في همدام فان كان وينو تاكتورا نيو وغي فان وغي وناك حالي دينا فان تيكيوني هدوة فان وغي 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 كاتا كادا لكوا ساماني فان هذا ده نانا تيكي اولي كوني نيكي ليكا هذا ده اولي كوني اكي كاتا كادا لكوا ලිපේට් ස්ටීම් කරලා හදන හැටි. ඉතින් අපි මුලින්ම බලමු හදන්න ඕනි දේවල් මොනවද කියලා. සාමාන්‍යයෙන් අපි ගෙදර තියෙන දේවල්මයි ඕනි. අමතර දේකට ඕනි ලිස්ට් එකක් විතරක්. මෙතන සාම්ප්‍රිත ග්‍රෑම් ෆන්ක්ෂන්ස් තියෙනවා. මේ ග්‍රෑම් හතර තේහෙන විදිහට ගන්නවා නම් තේහෙන විදිහට ගන්නවා. තේහෙන ග්‍රෑම් හතර සාම්ප්‍රිත දෙකක් සපයනවා. මුලින්ම තියෙනවා මදරස්ලි කියන්නේ ග්‍රෑම් කින්චියක් කොපමණ ගන්න කොපමණ එකයි කාලා ඔයාලට පුළුවන් නම් තරාදී කෙලලම ගන්න ඉස්සිත කිනිතික කිනිතික ඒකත් හරියම නිවැරදි දසමක ගන්න පුළුවන් මම හදන විදිහටම ඔයාලට දෙන්න හදා ගන්න පුළුවන් ඉතින් ඊළඟ බලමු කිනිතික කොහොමද කරන්නේ කියලා මුලින්ම අපි පාරට කරලා වගේ හදන දේවල් වලදී පොලිමු ගානේ ඉලෙක්ට්‍රික් ගාන පවුනක් කරනවා ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රික් ගානවා නම් ඇත්තටම දෙන්න ගන්න ඕනේ ලොන් බල් එකක් ගන්න ඕනේ ඒක තමයි ඒක ඒක මේ සාලුකේ කියනවන පාරට ගන්න දේවල් කරලා නෝනොත් ඉලෙක්ට්‍රික් ඇක්ටිවෙන් නෝනේ ඒක
இது கொஞ்சம் கிளம்பிட்டு හයි දැන් ඔන්න පැය භාගයකට පස්සේ අපි මොකද කරන්නේ දැන් පැය භාගයක් අපි මේක රෙස්ට් වෙන්න තියෙන්නේ ඊළඟට අපි මේක ලෑල් එකට දාලා සුට්ටක් අනා ගන්නවා මම දැන් ඔයාලට කියලා දෙන්නම් අනන්න මේක පුළුවන් අනන්න අනමුද අපි එකක් අනන්න ඕනේ ඉතින් තමයි අනන්නේ ඉතින් එක්කනේ ඉත අනනකොට මේ වගේ තිබුණා දැන් මේ එකක් කියලා අනනකොට බලන්න මේක ස්මූත් වෙලා යනවා එන්න මෙහෙම මෙතන මෙහෙම කැමරේ ද ට්‍රයි කරන්න මෙහෙම කරන්න තියෙන්නේ නේ මේ බලන්න ලස්සන ස්මූත් වෙලා යනවා දැන් ඇලෙන්නේ නැහැ. ඔයගලන්ට පේනවද මේ බෝඩ් එකේ අපි අන්තම් පිටි දැන්නේ? මේ මේම අනා ගන්න තමයි. හරි නේද මම මේ හදලා? අමාරු නෑ නේ? නෑ හරිම ලේසි. ඒක තමයි. මේ ඇඟිලි ගෑවෙන්න ඕනේ නෑ නේ? ඔව් මෙහෙම කළා ටිකක් ඉස්සරහට ආන්නේ. දැන් හිතනවානේ පාන් හදන එකට කොච්චර අමාරුද ඒක. ඉතින් දැන් නම් තියන ලස්සන බෝලයක් වගේ අපි චුට්ටක් මේක 5 මිනිත්තු 10ක් විතර තියලා ඊට පස්සේ අපි රෝල් කරගන්න. හරි. අනේ දැන් විනාඩි 10ක් තිබ්බා. ඊට පස්සේ අපි මේක දැල්ලට දාලා අපි රෝල් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේක කොටු හැඩයකට හොඳට පිපිලා නේ තියෙනවා. ඊස් හොඳේනවා නේ. මම හරි ආසයි සම්බට පාන් හදන එක කියලා දැනෙනා එතකට. මේ විදිහට මෙන්න නෝට වැඩක් තියෙනවා දැන්. මේ විදිහට රෝලින් පින් එකෙන් අපි මේක හතර පැත්තට ඕ හතර පැත්තටම මේ විදිහට හදලා අපි රෝල් කරගන්න ඕන. හයි. දැන් ඔන්න අපි රෝලින් පින් එක විදිහට දිගාර ගන්න ටිකක් තුන කරලා ඊට පස්සේ අපි කරන්නේ මේක ඉහිම අපි රෝල් කරමු. එහෙම රෝල් නෑ මේ පැත්තේ මේ පැත්තේ. ආ ඒක එහෙම. ආ ඒ පැත්තේ දිගට රෝල් කරා. මට රෝල් කරගෙන යන්න. මේ විදිහට රෝල් කරලා මැද ඉඳන් පොඩ්ඩක් මේක මෙහෙම මේක පොඩ්ඩක් පින්ච් කරගන්න ඕනේ. අපි දැන් මේකේ අපි බෝඩ් එක දිග නැති නිසා මේක පොඩ්ඩක් දෙකට කපලා කැල්ල පැත්තකින් කියලා දැක්කනේද මේ අර රෝල් ඇවිල්ලා තියෙනවා. මේක එක සමාන සිලින්ඩර් එකක් වගේ වෙන්නේ මැද ඉඳලා මෙන්න මෙහෙම එළියට මේක රෝල් කරනවා. මේ වගේ සමානට කැමති විදිහකට උසකට අපිට කපා ගන්න පුළුවන්. මේ වගේ නැනගත්තු
ඔන්න මේ විදිහට කියන්න පුළුවන් අනිත් පැත්තට කියන්න පුළුවන් උසට ඕන නම් එහෙම ගන්න පුළුවන් අපිට මේක රෝස මලක් වගේ තියාගන්න පුළුවන් එජ් එක ස්ටීමර් එකේ රත් කරගමු මේක ස්ටීමර් එකට දාන්නේ වතුර හොඳට රත් වුණාට පස්සේ වතුර නටන්න ඕන හොඳට එතකන් අපි මේ ටික හදාගමු. එනි මේ කොටස අපි මේ අන්තිම ලේයර් එක ඇලවිලා තියෙන ඒක යටට තියන්න. එතකොට නැත්නම් ඒකේ කට් ස්ට්‍රීම් වෙනකොට ඒක ඇරෙන්න බලනවා. ඒක අන්න දැන් වතුර නටනවා නේද? ඔව් වතුර නටනවා. අපි හැබැයි මේ බලන්නකො වතුර හොඳටම නටන්න ඕනේ. නමුත් මම දැන් ලිප ඔෆ් කරනවා. මොකද නැත්නම් අපිට මේක දාගන්න බැරි වෙනවනේ. මට මේක රැස් දෙකක් තියෙනවා ඒක නිසා ඔක්කොම එක සැරේට දාගන්න පුළුවන් මේ වගේ මේ කොල්ලෙත් එක්කමයි දාන්නේ මේ කොල්ලෙත් එක්කමයි දාන්නේ මේක ලොකු වෙනවා ස්ටීම් වෙනකොට ඒකෙන් හින්දා අපි චුට්ටක් ඈතින් ඈතින් තමයි මේව තියන්නේ හයි දැන් අපි මේ ටික ස්ටීම් කරගෙන තමයි යන්නේ. ඔව් දැන් මේ වගේ වතුර නැතලා ස්ටීම් වාෂ්ප එළියට එන්න ඕනේ. ඒ වෙලාවට අපි මේ පැක් එකක් තියෙනවා. කියලා මිනිත්තු 20ක් අපි ස්ටීම් කරගන්න ඕනේ. මිනිත්තු 20ක් ගියා. හැබැයි තවත් එකක් අද අපි තියලා තිනා යේ. දැන් අපි ස්ටීම් කරේ මිනිත්තු 20යි හැබැයි තව මිනිත්තු 5ක් 10ක් වගේ තියන්න ඕනේ ඊට පස්සේ තමයි ඒක කරන්නේ දැන් මිනිත්තු 10ක් ගිහිල්ලා තියෙන්නේ ඒ කියන්නේ පැය භාගයක් නෙවෙයිද නේද දැන් බලමු අපි කොහොමද කියන්නේ හොඳට මේ ස්ටීම් කරලා හොඳට පිපිලා ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් සොෆ්ට් එකක තියෙනවා හොඳ සුවඳක් එනවා. මේ වගේ එකක් දැන් හදලා අපිට තියාගන්න පුළුවන්. එහෙම තියාගන්න පුළුවන් නම් දවස් කීයක් විතර තියාගන්න පුළුවන්? ඒ කියන්නේ ෆ්‍රිජ් එකේද? ඔව්. තියාගන්න පුළුවන් හොඳට කන්ටේනර් එකක දාලා බහලා තියාගත්ත. හැබැයි ගන්න වෙලාවට ආයෙ ස්ටීම් කරලා ගන්න. ස්ටීම් කරලා ගන්න. ඒක තමයි ගොඩාක් සොෆ්ට් වෙන්නේ. ඇත්තටම තියාගන්න පුළුවන්. දැන් අපි පාන් කනවා වෙනකොට දැන් පාන් හදන්න හරි අමාරුයි. හැබැයි මේක ඉතින් extra අමාරු නෑ. ඒ විදිහට කියන්න පුළුවන් මේ තියෙන්නේ අපි දැන් මේක මෙහෙම එකට ළඟ වුණා ඇලුනා කියලා ඇලින්නේ නෑ ඒක හිමිසර ගලව ගන්න පුළුවන් මේ තියෙන්නේ. මේ බලන්න මේක මේ හරිම ස්පොන්ජ් වෙයි. ඔව් මේ සොෆ්ට් එක නේ. හිතන්නේ මේක ගොඩක් හදලා බලන්න කොහොමද බලන්න හරිම ලස්සනයි ඒක සොගගේමයි සොෆ්ට් එක මේක ඉතින් අපි හැමදාම පාන් කරනනේ වෙනුවස ඉතින් ඔන්න මේ වගේ දෙයක් ට්‍රයි කරලා බලන්න පුළුවන් චීන හැදේට චීන රප්පට නේද මේක සාමාන්‍යයෙන් කියන්නේ චීන ළමයි හදිසියකට උදේට මේව නිකන් අරගෙන කකා යනවා කියලා මම හිතන්නේ නිකන් අපි පාන් නිකන් කනවා වගේනේ. ඉතින් ඇත්තටම පාන් හදාගන්න හරි අමාරු නිසා මම හිතන්නේ ඕන කෙනෙක්ට මේක ගෙදර හදාගන්න ගෙදර හදාගන්න පුළුවන්. කාලා බලන්න කොහොමද රස මොන වගේ කිඳවට දැනෙන්නේ කියලා පාන් වගේද එහෙම නැත්නම්
හරම රසයි. පාන් වගේ තේනවා. හැබැයි මේ නිකන් කන්න පුළුවන් අර කිව්වා වගේම. මුණෙන් තේන ඉඳ තවත් රසයි ඒක. ඒ බලක පාන් එකක් ඇක්චුලි තියෙන වගේ තමයි මේ ටෙක්ස්චර් එක හොඳට තියෙන්නේ. අපිට මේක මේ fish curry එක chicken curry එකක් වගේ මං හිතන්නේ ඕ දැන් මේ වගේ එකක් කෑවොත් හොඳට බඩ පිරෙනවා. දැන් එහෙ කනවා කියන්නේ සම්බුදු බිත්තරයක් එක්ක පිකල් කරපු අර අච්චාරු දාපු රාබු බොන්චි වගේ තියෙනවනේ. ඉතින් අර යාලා අපි වගේ ඒ හොදි වල දාගෙන නැත්නම් අනාගෙන කන්නේ නිකන් එහෙම chopstick එකකින් කන්නේ. ඉතින් එතකොට බිත්තරයක් සම්බලා බිත්තර කෑල්ලක් කීලබස්ස අච්චාරු ඒ වගේ තමයි කන්නේ. හැබැයි අවසනාවකට මම කීනේ කින්සරයක් විතර ගියාට මට බැරි වුණා. හැබැයි මේක කාලා බලන්න ඉතින් මට දැන් පුළුවන් ගෙදරදීම හදන්න කන්න. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ වගේ දුක් වෙන්නේ නැතුව ගෙදරදීම මේන්න මේ විදිහට try කරලා බලන්න නේද? දැන් මේක හොඳට ඇවිල්ලා නම් මෙහෙම කොච්චර පොඩි කරාත් ඒක ආපහු ස්ප්‍රින්ග් බෑක් වෙනවා. ඒ කියන්නේ හරි soft එක තියෙනව නැත්තම් ඒක මෙහෙම එබෙනවනේ. අපි කොච්චර මෙහෙම කරාත් ඒක ආපහු ඒ shape එකට ආපහු එනවා මේ. හරි අන්න අපි දැන් ඒක ලස්සනට පිළිවෙලට ඒක හදාගත්තා නේද? අස්සරට අපි තියාගත්තා. ඉතින් මේ විදිහටම ඔයාලටත් පුළුවන්. පුංචි බබෙක් ගෙදර ඉන්නා නම් අන්න මේ වගේ මන්තෝ ටිකක් හදලා තියාගත්තත් හරිම ලේසි වෙයි වැඩි. හරිම ආසාවෙන් කයි. ඉතින් හැමදාම පාන් වෙනුවට පොඩක් වෙනස් දෙයක් අපි try කරන්න බලන්න ඕන. ඉතින් මේක හදලා බලන්න. සීන රසයට, සීන හැඩයට. ඔන්න අදත් අපිට කියලා දුන්න රසම රස කැම එකක් හදන විදිය අපේ අනෝමාන්ටි. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබ තුමේට අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. මම හිතන කවුරුත් මේක හදලා බලයි කියලා. හරි. එහෙනම් ඉතින් ආයෙ දවසක අපි මේ විදියටම තවත් අලුත් දෙයක් ඔබත් එක්ක බෙදා හදා ගන්නට එකතු වෙනවා. එහෙනම් ගිහින් යන්න ඔබ හැම කෙනෙක්ටම සුබ දවසක්.